මව්කුසට දරුවෙක් කෙනෙකුට ඒ දරුවා වාසනාවන්තයිද පින්වන්තයිද වාසනාවක් නැද්ද කියලා මව්කුසේදීම හොයන්න ලකුණු තියෙනවා. පින්වන්ත දරුවෙක් මව්කුසට ආවට පස්සේ හඳුනගන්න තියෙන ලකුණු තමයි අම්මා තුළ ඇතිවන ලක්ෂණ. දැන් අපි දන්නවා අජාසත් කුමාරයා මව්කුසට ආවට පස්සේ අම්මට හිතෙනවා බිම්බිසාර රජුරුවන්ගේ පපුව බලලා ලේ බොන්ට. මව්කුසේදිම නම වැටෙනවා අජාත සත්තු නූපන් සතුරා කියන නම. එතකොට මව්කුසට එද්දිම හඳුනගන්නේ කොහොමද? අම්මා දම්පැන් දෙනවා නම්, අම්මා සීල් ගුණ දම් වඩනවා නම්, අම්මා බණ භාවනා කරනවා නම්, අම්මා මෛත්‍රී කරුණාව දියුණු කරනවා නම්, ගුණධර්මයන්ට කැමති නම්, කෙලෙහි ගුණ සිහි කරනවා නම්, කෙලෙහි ගුණ සලකනවා නම්, ඉවසීම පුරුදු කරනවා නම්, තරහා ක්‍රෝධ නැති සිටින් වාසය කරනවා නම්, ඒ පින්වන්ත දරුවෙක් මව්කුසට ආපු ලක්ෂණයි. මව්කුසට දරුවා ආවට පස්සේ අම්මා දම්පෙන් දෙන්න හිතනවන් නැත්තා, සිල් රකින්න හිතනවන් නැත්තා, ක්‍රෝධ සිටින් ඉන්නවා නම්, ගුණදහම් පුරන් නැත්තා, තේරුම් ගන්න පින්වන්ත දරුවේ කුසී නැත්තේය. ඊළඟ කාරණාව මව්කුසට ආවට පස්සේ දරු සිඟිත්තා අම්මා කියන කරන දේ සියල්ල දරුවාට බලපාන්නේය.